සමාජයට අහලා තියෙන විල්මා රඩොල්ෆ් ගැන. විල්මා. වෙල්මා නෙමෙයි හොඳ. විල්මා. පුතේ විල්මා කියලා කියන්නේ පොඩි කාලේදී පොලියෝ රෝගිය හැදිච්ච පොඩි ගැල්ලමෙක්. හරි අහිංසකයි, චූටි, කියුට් ගැල්ලමෙක්. ඉතින් පුතේ මේ පොලියෝ කියලා කියන්නේ කාලයකට කලින් අපු අසංගතයක්, ලොකු අසංගතයක් පුතේ. සෑහෙන්න කාලයකට කලින් මුළු ලෝකයේ හෙල්ලුපු අසංගතයක් කොහොනා වගේ. 100,000 දෙනා මැහුණා. ගොඩක් දෙනා අඩපණ වුණා. කකුල් දෙක පණ නැතුව අංශභාවය හැදිලා ඊට පස්සේ පුතේ එක තැන වෙලා මේ වගේ ගොඩාක් ප්‍රශ්න ආපු රෝගයක් තමයි මේ පොලියෝ කියලා කියන්නේ. ඉතිපදී මේ කාලේ ඉපදුන මේ විල්ම කෙල්ල කෙල්ලටත් පොලියෝ හැදුණා. ඉතින් මිනිස්සෙක් නෙවෙයි, ඉතින් පොලියෝ හැදෙන්න පුළුවන්. ඒකත් හැදුණා. හැදුනට පස්සේ මෙයාගේ කකුල් දෙක පණ නැති වුණා. වෛද්‍යවරු කිව්වා, ડોක්ටර්ලා කිව්වා මේකෝලා මෙයාට හරියන්නේ නැහැ. ඇවිද්දවන්න බෑ. ඒකින කවුනා කරලා ගෙදර වෙන් යන්න. ඒකින්ද තියාගෙනට නැහැ. හැබැයි පුතේ මේ විල්ම මොකද කළේ? එයා දන්නේ යාට ඇවිදින්න බෑ කියලා. එයා හිතුවේ නෑ යාට ඇවිදින්න බෑ කියලා. එයා මොකද කළේ? හිමින් හිමින් සරේ විශ්වාස කළා තමන්ව එක පොඩ්ඩ පොඩ්ඩ ඇවිදින්න ගත්තා. එක අදියෙන් අදිය බැරි බැරි ගාතේ වැඩ කරන්නේ නෑ රකුල්. වැටි වැටි කමක් නෑ බං ඇවිද්දා. කොහොම හරි බලලා කියන්න ඊට අවුරුදු 23 කාලකට පස්සේ හරිද? යකෝ එක ඔලිම්පික් තරගේ රන් පදක්කම් තුනක් ගන්න මේ කෙල්ලට පුළුවන් වුණා. දොස්තරලා කිව්වා ඇවිදින්න බෑ උඹට වැඩක් වැඩක් නැහැ, ඔහොම ඉඳපල්ලා ඉඳපන් වැඩක් නැහැ, ඇවිදින්න බෑ, අයිද හොද පුළුවන්ලා මොකක් හදයක් කරගන්න කියලා කිව්ව මිනිස්සයා. ඊට පස්සේ කාලෙක ඔලිම්පික් වල රන් පදක්කම් තුනක් ගත්තා. එතකොට මොකද මම මේ කියන්නේ? විශ්වාසයට අයිද ඇවිදින්න බැරි මිනිස්සයාව ඇවිද්දවන්න පුළුවන්. අයිද කතා කරවන්න බැරි මිනිස්සයාව කතා කරන්න පුළුවන්. විභාගේ පාස් වෙන්න බෑ කියලා හිතපු මිනිස්සුන්ට පාස් වෙන්න පුළුවන්. එකම දේ තමන් හිතන්න ඕනේ තමන්ට පුළුවන්. හරි තමන්ට පුළුවන්. මට මේක කරගන්න පුළුවන්. මට බැරි නෑ. හරිද? උඹලගේ බං ඇඟයි උඹලගේ හිතයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. උඹලා කවදා හරි හිතුවොත් එහෙම උඹලට මේ දේ කරගන්න බෑ කියලා ඇඟත් ඒකත් එක්ක මැටෙනවා. ඒක නේ කවුනා කරලා. උඹලගේ ජීවිතේ උඹලා හිතන්න ඕනේ මට මේ දේ කරන්න පුළුවන්. මට ඒ නමයක් ගන්න පුළුවන්, මට ඒ අටක් ගන්න පුළුවන්, මට ඒ තුනක් ගන්න පුළුවන්, මට යුනිවර්සිටි යන්න පුළුවන්, එහෙම නැත්නම් මට මගේම කියලා මක්කේ පටන් ගන්න පුළුවන්. පටන්ගෙන මට ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් කාගේවත් උදව්වක් නැතුව කියලා තමන් හිතන්න පුළුවන් නම්, විශ්වාසයෙන් හිතන්න පුළුවන් නම්, මම හැමදාම කියන්නේ පුත් මෙතනින් හිතලා මෙතනින් දැනෙන ගමන්, එහෙමද හදවතට දැනෙන ගමන් ඒ විශ්වාසයෙන් පුතේ කටෙන් වතුර පිට කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඌව නවත්තන්න බෑ. හයිද? ඒකෙන් විශ්වාසය හරි ලොකු දෙයක්. ගොඩක් මිනිස්සු පුතේ වැකදීට පාවිච්චි කරන දෙයක්. හයිද? උන් හිතන්නේ විශ්වාසය කියලා කියන්නේ බොහොම ওই දේවල් වැඩක් නෑ කියලා. හැබැයි පුතේ තමන් විශ්වාස කළොත් තමන්ට පුළුවන් කියලා අනිවාර්යෙන්. සුපිරි ගේමක් ගහ ගන්න පුළුවන් එක්කෙනෙක් තමයි මේ විල්මා ඩොල් කියලා කියන්නේ. ඉතින් හොයලා බලන්න ඌගලගේ. අනිවාර්යෙන් හම්බ වෙයි මේ ලස්සන එක්කෙනාව. දැන් නැති වෙලා 1994 මත නැති වුණා. හයිද? හැබැයි පුතේ ඒ මිනිස්සයා මේ ලංකාවට මේ ලෝකෙට මේ කට්ටියට දීලා ගියේ පාඩම තමයි තමන්ව විශ්වාස කරන්න. දවසක ඔයාලට හරියයි කියලා. ඒකින්ද විභාගෙට මේ පාර අමාරු කියලා කෙලව ගන්න නැතුව ඵලයෝ ගිහිල්ලා වැඩ කරගන්න.